मैं तो होली रंगा की यार। लैंक হেম মাওয়া না আমি না আপে লিয়ে পুতে আদা আমি বারো মে এ পাঠ মাপি অবসান করান হাদানে ঔষধ সন্দহা গান্না শাকাবল কোটাস মনোবাদ কি লাপি তোইলা পাড় ঔষধ সন্দহা গান্না শাকাবল কোটাস ও না লিয়া গেল ক্যাডি ඖෂධ සඳහා යොදා ගන්නා ශාක කොටස් sign the sign shark quotas යාගන බෙලි මාල් හරි අපි ලියමු නේද ගොඩාක් කේවිති දැන් ඔයාලා දන්නවා අපේ ගෙවත්තේ තියෙන ශාක වර්ග හැම ශාක වර්ගයක්ම වගේ ඖෂධ විදියට ගන්න නේද ගොඩාක් ඒව ගන්න බෙලි ගත්තොත් හරි බෙලි මල් කොහොමවල කොළ ගන්නවා නේද ඊට පස්සේ සැවැද්දරාවල මුල් ගන්නවා ඒ වගේ ශාක කොටස් අපි ගොඩාක් ගන්න අපි බල වේග ඉක්ිනේක බලමු අපිට ගොඩාක් ලියන්න පුළුවන් සාරණ ටිකක් ලියමු නේ සාරණ සාරණ ඉඟුරු ඔව් ඉඟුරු බම්බේ ඔලියම් බෙලි මාල් පොල් පලා පොල් පලා පොල්පලා වල සම්පූර්ණ පැලෑටියම ගන්නවා එක නේද පොල්පලා සම්පූර්ණ මල් පොල් නටුව ඒ ඔක්කොම ගන්න සාරණ සාරණ රණවරා වලත් මල් රණවරා මල් කොහොමද
හාතවාරිය කරකුංචාවල කොළ ගන්නෙ නේද? හාතවාරිය ඒවා මල් ගන්නෙ කරකුංචා වගේ දේවල් කොළ පත්‍ර ගන්න. එහෙනම් අපි එකක් ලියමු දෙන්න. පත්‍ර මල්ලි. ඔව්ද ඒවා හරි ඒවත් ගන්න. හාතවාරිය पड़ा हाँ
පුතේ මේ පාඩමේ අපිට කරන්න තියෙන අවසාන මොකද මේකේ තව පොඩි වැඩ ටිකක් තියෙනවා පින්තු කරත් සමග ඒක මම ඔයාලට ගෙදර වැඩ වලට ගන්න හරි අපිට දැන් තියෙන්නේ අලුත් පාඩමකට යන්න මොකද අලුත් පාඩමකට යන්න තියෙන්නේ ඒ තමයි අපාවට සත්තු කියන පාඩම අපාවට සත්තු කියන පාඩම ඔයාල තුන වසරකින් මේ පාඩම කරානේ නේද ඒකෙදි අපි ගොඩාක් ඉගෙන ගත්තා මේ සතුන් ගැන නේද වීඩියෝස් බැලුවා ඊට පස්සේ සතුන්ගේ විවිධ හැකියාවන් ඉගෙන ගත්තා නේද තුන වසරෙදි मतलब और मैं ना मैं कोटास्ती का दामे आपकी तुनो आते हैं दिखने का मैं इन्हें हमें दीवा काले से किन्ह सब और पाद हाथरा की है ना नहीं एक मैं गे गेदर आवटा ऐसी करने सब मैं आपकी एक तुनो आते हैं दिखने का तेरे गे आवटा सी दिन आज नहीं नेता गेदर ऐसी करने सब तो मैं इन्हें ऐसी करने सब मैं निवास आवट रात्रि පාද රාශියක් තියෙනයි මේ පාද දෙකක් තියෙන මේ ටිකත් ඔයාලා ඉගෙනගෙන තියෙන දැන් තුන වසර පාද අටක් තියෙනයි මේ තියෙන පාද අටක් තියෙන කිනිතුල්ල මකුළුව එයයි රුමි සත්තු प्रयोजन प्रधान और मैं पढ़ने में जब भी गोड़ाक दे अपन हानि करना साथ में नहीं हानि करना साथ में करने का मैं यार खाला तो रखीं लाकीं न साथ में खाना दे वाले ने शाक वर्ग खाना वाक गोड़ाक का यानी पैनी बोना वाक एक त्याग कार का मक मास का न साथ में नहीं और विधि जब भी ඒ පාඩමේදී ගොඩක් දේවල් මේ පින්තූර ටිකක් බැලුවා ගොඩක් දේවල් අපි ඉගෙනගෙන තියෙනවා ඉතින් පුතේ මේ හතර වසරේදී මේ පාඩමේදී මේ ලක්ෂණ මේ සතුන් අපිට ඒ කාණ්ඩ කරන්න තියෙනවා සතුන්ගේ ලක්ෂණ අනුව එක එක ලක්ෂණ අනුව අපිට කාණ්ඩ කරන්න තියෙනවා ඊට පස්සේ හැසිරීම අනුව කාණ්ඩ කරන්න තියෙනවා මේ ඒ වගේම සතුන්ගේ මේ සුවිශේෂී මේ ජීවන එකට ජීවත් වෙන විදිය සුවිශේෂී අය නැත්නම් සුවිශේෂී කාර්යය ඊට පස්ස සමනලය ගැන ඔයාලා මේ හතරවස් දෙක ඉගෙන ගන්න සමනලයාගේ ජීවන චක්‍රය ඉගෙන ගන්න ඊට පස්සේ මේ මිනිස්සුයි සත්තුයි ඒකේ කතා කරන්න ඉපා මිනිස්සු සත්තු ඔව් මේ
සතුන් ආරක්ෂා කිරීමට අපිට මොකක්ද කරන්න පුළුවන් නේද ඔන්න ඔය ඒ ටික ඉගෙන ගන්න අපි මේ පාඩම සතුන් ආරක්ෂා කරන්න මොකක්ද අපිට කරන්න පුළුවන් හරි ඒ විදියට ඔයාලා දැන් දෙහිවල සත්ත්ව උද්‍යානයේ ඔයාලා ගිහිල්ලා ඇති පොඩි කාර්යනේ නේද දැන් මතක අමතක වෙලත් ඇති ඔන්න නැවත යන්නත් පුළුවන් එහෙම නැත්නම් තමන්ගේ ගෙවස්තේ සිටින සතුන් නිරීක්ෂණය කරන්නත් පුළුවන් මේ පාඩම लिया කොලින් මෙහෙම කරමු දැන් ඔයාලා. එහෙම මේ යන්නේ ඉතර සුදුසු නෑනේ. ඒ නිසා ඔයාලේ ගෙවත්ත තෝරගන්න. ගෙදර වත්ත තෝරගන්න. ගෙවත්තේ සිටින සතුන් නිරීක්ෂණය කරපුවා. හරි. එහෙනම් අපි පොඩි chart එකක් ඇඳගෙන ඉමු. මෙන්න මේක ලියන්න. ගෙවත්තේ සිටින සතුන් නිරීක්ෂණය කරමු ගෙවත්තේ සිටින සතුන් නිරීක්ෂණය කරමු स्थान निरीक्षण
පුටුවක් තියලා වාඩි වෙලා නැත්නම් බක්කර තැනක වාඩි වෙලා සතුන් එන විදිය නිරීක්ෂණය කරනවා. ඒතර ඔයාලා මෙතන ලියන්න ඕන ලින්ද ළඟ. එතන ඉඳන් ඔයාලට දකින්න ලැබුණු සතුන් ටික මෙතන ලියන්න. මේ සතුන් ටික මෙතන ලියන්න ඕන. අපි හිතමු වලි කුකුලා, මයිනා, ගිරවා දැක්. දැක්කට පස්සේ ඒ කට්ටිය යෙදි සිටි කාර්ය. ඒ කට්ටිය මොනව කරමුද කරද්ද හිටි. මෙතන ලියන්න. මේ තීරුව ටිකක් ලොකු එකක් වෙනවා. ඔයාලා ටිකක් එක ලොකු ඇඳ ගන්න. දැනට කටුවට ඇඳ ගන්න. පස්සේ ඕක ටිකක් ලොකු කරලා හදා ගන්න. ඊළඟට යනවා තව තැනකට. අපි හිතමු අඹ ගස යට. අනවල අඹ ගස යටට යනවා ඔයාලා ගෙදර. निरीक्षण तो ये आयरन लिया ना पूरा लो वो आयरन भी तरक डांट दिखा तो बोले यार सर करेंगे अभी तो मैसेज ना ओ पात्र या पादर को किन सी दिया ये देख पढ़े खाना का मांगने आ रही है अभी तो दालम हुए एक डेक हो यार दालम हुआ हम पता करेंगे पात्र या पादर को किन सी आने वाली लिया Sir, Kalai Varai.